Honorable Tonduman. No. Honorable Kanchan Vijayasekara. Garu Kathanayakathumani, mama wedi kalayak ganne neha visheshayenma mama wedi kalayak noganna eka hetuwak man hitanne vipakshaye niyojane karana mantriwarunta wedagath dawasak ada dawasa vipaksha nayakathumata pradhana vivadayakata sahabhagi wen thiyena nisa man hitanne ikmanata katiyutu awasan kala yutui ada pradhana විපක්ෂයේ අපේක්ෂකයන් දෙදෙනෙක් අතර තියෙන මේ විවාදය සඳහා සහභාගී නිඩ සලස්වමින් විශේෂයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා අද දවසේ උදේ ඉඳලා මේ පනත වෙනුවෙන් අදහස් ඉදිරිපත් කරමින් ඒ වගේම මේ පනතට යම් යම් යෝජනා ඉදිරිපත් කරමින් විවිධ අදහස් ප්‍රකාශ කරපු සියලු දෙනාට කරු කතානායකතුමනි මම උදේත් කතා කරපු නිසා මම කතා කරන්න යන්නේ නැහැ කරුණු කීපයක් විතරක් යන මම හිතන්නේ ඒක මන්ත්‍රීවරයෙක් කිව්වා මේ විදුලි බල අමාත්‍යවරයා හැටියට ලක්ෂ 10ක් විදුලිය විසන්ධි කරපු ඇමතිවරයෙක් බවට පත් වෙයි කියලා. මම නම් සතුටු වෙන්නේ කරු කතානායකතුමනි බාර ගන්න අවස්ථාවේ පැය 13ක් විදුලිය කප්පාදුවක් වෙලා තියෙන වෙලාවේ නිවාස ලක්ෂ 70කට විදුලිය නැතුව හිටියේ. ඒ ලක්ෂ 70කට විදුලිය නැති වෙලාවේ ඒ අභියෝගේ බාරගෙන ඒ විදුලිය පවුල් ලක්ෂ 70කට ගෙවල් ලක්ෂ 70කට දෙන්න ලැබීම පිළිබඳව සතුටු වෙනවා. ඒ වගේම ඒ අවස්ථාවේ හැංගිලා හිටපු පිරිස් වලට යන්න පුළුවන් පරිසරය උදා කරලා දීලා තියෙන්නේ ඔය කතා කරපු මන්ත්‍රීතුමා වගේ ඒ වෙලාවේ මට මතකයි වාහනෙත් මාරු කරා වාහනෙත් මාරු කරලා ආවේ වාහනෙත් මාරු ඔබට තොප්පිය දාගන්න එපා තොප්පිය දාගන්න එපා වාහනේ වාහනෙත් මාරු කරලා කටයුතු කරපු කට්ටිය හිටියේ දැන් මේ ඉන්ධන මිල ගැන කතා කරනවා ඒ ඔක්කොම කතා කරනවා ඒ වෙලාවේ ඔබතුමාට ඉන්ධන මිල ඉතුරු වුණා. ඇයි ගමන් කරන්න තැනක් තිබුණේ නැහැ ඇඳ යට හිටියේ. දැන් හොදට රටේ ඇවිදින්න පුළුවන්. දැන් රටේ ඒ ඇවිදින්න නිදහස ඇති වෙලා තියෙනවා. ඒ ස්ථාවරභාවය ඇති වෙලා තියෙනවා. ඒ නිසා ගරු කතානායකතුමනි මං කාගේවත් නමක් කියන්න ගියේ නැහැ. මං කාගේවත් නමක් කියන්න ගියේ නැහැ. මම කිව්වේ විවිධ පුද්ගලයෝ හිටියා මේ රටේ මීට අවුරුදු දෙකකට ඉස්සෙල්ලා ඇඳ යට හිටපු ඒ නිසා ඒ ඇඳ යට හිටපු කට්ටියට අද ඇඳ යටින් එළියට අවිල්ලා මේ ආණ්ඩුවත් විවේචනය කරලා අර නැවත වතාවක් මේ රටේ අර සිදුවෙච්ච ක්‍රියාදාමයට යන්න පරිසරය නිර්මාණය කරමින් සිටිනවා කියන එක පේනවා ගරු කතානායකතුමනි දැන් මෙතන පිළිතුරු දෙන්න අරින්න මන්ත්‍රීවරු අදහස් යෝජනා ඉදිරිපත් කරා මම හිතන්නේ මේ විදුලි බල පනතෙන් ජයග්‍රහණ රාශියක් එනවා විදුලි බල පනතේ ජයග්‍රහණ ගරු කතානායකතුමනි මේ රටේ ජනතාව භුක්ති විඳින අවස්ථාව ලැබෙන්නේ මේ රටේ ජනතාවට භුක්ති විඳින අවස්ථාව ලැබෙනවා වගේම මීළඟ ජනාධිපතිවරණයට ඉස්සෙල්ලා ජනතාවට හොඳ අවස්ථාවක් ලැබෙනවා දෙවනි තුන්වෙනි වතාවටත් බය වෙලා පැනලා කියන කට්ටිය පිළිබඳව හොඳ අවබෝධයක් ගන්න ගරු කතානායකතුමනි ඔබතුමාට මතක ඇති මේ පාර්ලිමේන්තුවේ ව්‍යාකූල තත්ත්වයක් ඇති වෙනකොට හිටපු ජනාධිපතිතුමාට ඉවත් වෙන්න කියලා බලපෑම් කරනකොට ඒ අවස්ථාවේ හිටපු ජනාධිපතිතුමා අවස්ථාව දුන්නා ප්‍රධාන විපක්ෂයට ඇවිල්ලා වගකීම් බාර ගන්න කියලා ප්‍රධාන විපක්ෂයට ගරු කතානායකතුමනි ඔය බේත්‍ර දාල්ගෙන ආරයන්න ගරු කතානායකතුමනි ගරු කතානායකතුමනි මේ රටේ ගරු කතානායකතුමනි ගරු කතානායකතුමනි අපි අද දවසේ මේ විදුලි බල පනත ඉදිරිපත් කරන වෙලාවේ විදුලි බල පනත විදුරුපත් කරන වෙලාවේ මම හිතනවා ජයග්‍රහණ රාශියක් වෙනුවෙන් මේ රටේ ජනතාවට එක භුක්ති විඳින අවස්ථාවක් ලැබෙනවා එක මේ විදුලි බල පනතේ අද දවසේ ඉදිරිපත් කරන පනත අලුත් පනත සම්මත කිරීමෙන් පස්සේ විදුලි බල ක්ෂේත්‍රයේ දශක ගණනාවක් කරපු කතා කරපු ප්‍රශ්න විසඳීම සඳහා ප්‍රවේශයක් ලැබෙන ඒක ඔබතුමන්ලා සාකච්ඡා කරා මේ පාර්ලිමේන්තුවේ ඉන්න සියලු දෙනාම
විවේචනය කරපු අවස්ථා තියෙනවා දැනට තියෙන පනතේ අඩුපාඩු දැනට තියෙන ක්‍රියාවලිය අඩුපාඩු මේ හැම එකක්ම කතා කරා හැබැයි කඩගාටුවේ කරුණ ගනු කතානායකතුමනි එක පැත්තකින් මේ පනත අපි ඉදිරිපත් කරන නිසාමද විපක්ෂයේ විරුද්ධ වෙන්නේ කියන මතයක් මට හිතෙනවා මොද මෙතුමන්ලා ඉදිරිපත් කළ තියෙන බ්ලූ ප්‍රින්ට් එක ප්‍රතිපත්ති සමගි ජන බලවේගයේ බ්ලූ ප්‍රින්ට් එක මාලිමාවේ බ්ලූ ප්‍රින්ට් එක මේ අපේ බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ ඉදිරිපත් කරපු දෙකම එකක් මෙතුමන්ලාට රජේ බාර ගන්න කියලා අවස්ථාව ඉදිරිපත් වෙන්න කියලා ඉල්ලුවම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඒකෙනුත් පැනලා ගියා ඔඩ ප්ලීස් අද දිනේ කටයුතු අවසන් වෙනතුරු මට කාලය ලබා දෙනවා ඉංගකයි තුමිසුති නායකතුමනි දැන් මට හිතෙන්නේ මේ පනතෙනුත් මෙතුමන්ලා ප්‍රතිපත්තියෙන් ඉදිරිපත් කළා තියෙනවා මේ අපි ඉදිරිපත් කළා තියෙන සියලු දේ අද බය වෙන්නේ මොකද්ද අද බය වෙලා දුවන්නේ වෘත්තීය සමිති වලට විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති වලට එදා ආණ්ඩුව ගන්න බය වුණා අරගලයක් ඉඳා ආර්ථික නිවැරදිතන්ට ගේන්න බැහැයි කියන එක තේරුම් ගත්තා අද තමන් ඉදිරිපත් කළ තියෙන ප්‍රතිපත්තියේ කරුණු වලටම විරුද්ධව අත උස්සන්න විපක්ෂයේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට සිදුවීම මම දකින්න වෙන මොනවත් නෙවෙයි වෘත්තීය සමිති වලට බියවීමක් හැටියට ගරු කතානායකතුමනි අපි මන් දන්නෝ මන්ත්‍රීවරු කීප දෙනෙක් කිව්වා සංශෝධන ඉදිරිපත් කළ තියෙනවා ඒවට එකඟ වෙනවා නම් අපි සහයෝගය දෙන්නම් කියලා මම ඒකට ස්තුතිවන්ත වෙනවා හර්ෂ දිසල මන්ත්‍රීතුමාට හැබැයි ඔබතුමා විතරයි එහෙම කිව්වේ විපක්ෂ නායකතුමා අවසානයේදී කතා කරපු හැම මන්ත්‍රීවරයෙක්ම නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා ඒ සියලු දෙනාම කිව්වේ මේකට අපි විරුද්ධයි මේකට අපි විරුද්ධයි අපි ඡන්දෙ දෙන්නේ නැහැ සංශෝධන බාර ගන්නව නම් ඒක අපි කැමැති ඔබතුමා බාර ගන්නව නම් කියලා ගරු කතානායකතුමනි පරතකට විරුද්ධවලා සංශෝධන ඉදිරිපත් කරන්න මොකටද ඒ නිසා ගරු කතානායකතුමනි අපි මේ කටයුත්තේදී මම විශේෂයෙන්ම මතක් කරනවා ගරු කතානායකතුමනි මම අවසන් කරනවා ගරු මිනිස්ටර් මෙහෙමයි අපි අපේ විවාදය පටන් ගත්තේ කබීර් හසීම් මහත්මයා එතුමාගේ ඉඳලා අපි කිව්වා අපි මේ රිෆෝම් එකට විරුද්ධ නැහැ හැබැයි මේ කරන ක්‍රමයේ පිළිබඳ ගැටලු තියෙනවා ඒ නිසා අපි සංශෝධන 17ක් ඉදිරිපත් කළා තියෙනවා ඔබලාගේ සංශෝධන පිළිගන්න කියලා අපි පිළිගනි කියලා බලාපොරොත්තු වෙනවා ඒතර කාර්ක සභාව වෙනකන් ඉමු මොකද වෙන්නේ කියලා බලන්න නායකතුමනි මම අවසන් කරනවා මම වැඩි වෙලාවක් ගන්නෙ නැහැ මම ස්තුතිවන්ත වෙනවා මේ ක්‍රියාවලියට මාස 18කට වැඩි කාලයක් උදව් උපකාර කරපු අපේ කමිටුව සමාජිකයන් ප්‍රතිසංස්කරණ කමිටුවේ අපේ හිටපු ලේකම්වරුන්ට වර්තමාන ඉන්න ලේකම්වරුන්ට විදුලි බල මණ්ඩලයේ සියලුම නිලධාරීන්ට ඒ වගේම අපේ තියෙන සංවර්ධන නියෝජිත ආයතන කෙටුම්පත් නීති කෙටුම්පත් කාර්යාලයේ සියලුම නිලධාරීන්ට නීතිපති දෙපාර්තමේන්තුවේ සියලු නිලධාරීන්ට කැබිනට් මණ්ඩලයට රජයට මේ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා මේ කටයුත්ත කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳව ඒ වගේම කියන්න ඕන ගරු කතානායකතුමනි අවසාන වශයෙන් අපේ නිලධාරීන්ට පොඩි තර්ජනයකුත් එල්ල වුණා. මේක බලාගෙන ඉන්න තව මාස 2යි 3යි තියෙන්නේ කියලා. හැබැයි කවුරුවත් මේ රටේ විදුලිය නැති වෙලා තියෙනකට, ඉන්ධන නැති වෙලා තියෙනකට ඒ වෙලාවේ කවුරුවත් උත්සාහ කරේ නැහැ කියන්න මොකද්ද මේ වෙච්ච ප්‍රශ්නේ කියන එක. ඒකට අධිකරණයට යන්න ගියේ නැහැ. ඒ නිසා ගරු කතානායකතුමනි, මේ නිලධාරීන් සත්භාවයෙන් කටයුතු කළා තියෙනවා. ඒ පහුගිය කාලේ ඒ වෙනුවෙන් පෙනී හිට කතානායකතුමනි, රීති ප්‍රශ්නයක්ද? ඒක තමයි. මේ පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායන් තියෙනවා. දැන් අර ලංසා මන්ත්‍රීවරයා විපක්ෂයේ අතුරු නරගෙන ඉන්න මන්ත්‍රීවරයෙක්. ඔහු මේ ස්ථානයෙන් එහා පැත්තට ගිහලා ආණ්ඩු පක්ෂයේ ඉන්නවා. කරුණ මේ මෙහෙම විනයක් නීතියක් රීතියක් තියෙනවද නැද්ද? බොහොමයි මම ඒක බලාගන්න. ගරු කතානායකතුමනි මෙම විදුලි බල පනත අද දවසේ විශේෂයෙන්ම මේ සඳහා සහයෝගය දක්වපු සියලු දෙනාට ස්තුතිවන්ත වෙමින් මේ තුලින් අපේ රටේ බලාපොරොත්තු වෙන විදුලි බල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ කිරීම සඳහා ප්‍රවේශයක් ලැබෙනවා කියන එකත් මතක් කරමින් සියලු දෙනා නැවත ස්තුතිවන්ත වෙමින් මගේ කතාව අවසන් කරනවා. ශ්‍රී ලංකා විදුලි බල පනත් කෙටුම් පත දෙවනවර කියවීම Traveler Channel.